හොඳයි එහෙනම් හැමෝටම ආයුබෝවන් අපි අද ඉඳලා පටන් ගන්නවා මැද පිටුව කියලා කාලීන දේශපාලන වැඩසටහන මේ වෙනවා අපේ හොඳ මිත්‍රෙක් හිත හොඳ යාළුවෙක් වගේම සහෝදරෙක් වගේ ළඟින් හිටපු මිනිස්සෙක් එතුමාගේ නික්ම යාම ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ දයාබර මිත්‍රයා අපේ දයාබර සහෝදරයා සනත් නිශාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්න මේ අපේ මිත්‍රයාගේ නික්ම යාමත් එක්ක අපි හැමෝම දන්නවා කෙසේ හෝ බලය ලබා ගන්න වැඩසටහන ක්‍රියාත්මක වෙනවා මේ රටේ මේ ප්‍රේමදාසට මාස 6යි කියපු කණ්ඩායම කෙසේ හෝ බලය ලබා ගන්න තුඩු කැල්ලෙන් රටම වහලා මුළු රටම භීෂණ යුගයකට අරන් Mini අරගෙන යන්න ඕනේ ධන හිසෙන් පල්ලෙහාට. මෙහෙම මිලේච්ඡත්වයකට ගියපු දේශපාලන ව්‍යාපාරයක් තිබුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් කටයුතු කරපු අපේ වීරෝදාර හමුදාවත් දේශපාලන නායකයොත් ඒ උවදුරෙන් අපේ රට මුදාගත්තා. අදත් හඬා වැටෙන අම්මල තාත්තලා හිටියා. අන්න ඒ අම්මල තාත්තලත් එක්ක තමයි මහින්ද රාජපක්ෂ දේශපාලනේ පටන් ගන්නෙ. පැවති රජයට විරුද්ධව කොළඹින්දලා පාගමනක් ගිහිල්ලා. අද මේ රටේ තරුණයන්ගේ මොළය හොදන්න කටයුතු කරමු. අපි දැක්කා ඊයේ පෙරේදා බෝධිසත්වයේ කියලා හාදෙක් කැලණියට වඩිනවා ලීමෝසින් කාර්යය. හෙට අනිද්දා ලබන නොවැම්බර් 19 වෙනිදාට මාසකට හරින් හරියටම මාසකට කලින් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා පත් කරගන්න ඡන්දය තියන්න වෙනවා විවස්ථානුකූලව. අන්න ඒ ඡන්දෙන් තමයි 100%ේ අපේක්ෂකයා එහෙම නැත්නම් නූතන යුගයේ වීරයා මේ රට ගොඩ දාන්න එන දියසේන කුමාරයා අනුරයියාගේ ජයග්‍රහණය ගැන මේ කට්ටිය පාරම්බායි. අපි ආරාධනා කරනවා මේ පැසිස්ට් වාදය මේ රටේ අපේ සංස්කෘතිය විනාශ කරන මේ සිස්ටම් චේන්ජ් හමුදාවට විරුද්ධව නිරායුධ අපි එකතු වෙමු. දේශපාලනය හමාර කිරීම මිස වෙන කිසිවක් නොවේ. 2500 වසරක් තිස්සේ අපි රැකගත් අපේ උරුමය රැකදීම ආදරණීය අම්මේ තාත්තේ ඔබ වගේම දයාබර තරුණ සහෝදරවරුන්ගේ තිල්ලා සිටින්නේ මේ රට බේරගන්න ඉදිරියට එන්න ඒ අපේ මාතෘභූමිය වෙනුවෙන් මේ යුගයේ කරන්න පුළුවන් කාර්යභාරයයි. හොඳයි එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි අද ඉඳලා පටන් ගන්නවා මැද පිටුව කියලා කාලීන දේශපාලන වැඩසටහන. මේ වැඩසටහන අපිට ආරම්භ කරන්න වෙන්නේ එක්තරා ආකාරයක දුක්මුසු කතාවකුත් එක්ක. අපට අහිමි වෙනවා අපේ හොඳ මිත්‍රෙක් හිත හොඳ යාළුවෙක් වගේම සහෝදරෙක් වගේ ළඟින් හිටපු මිනිස්සෙක්. එතුමාගේ නික්ම යාම ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ දයාබර මිත්‍රයා අපේ දයාබර සහෝදරයා සනත් නිශාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා. එතුමාගේ නික්ම යාම ගැන එතුමා දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ අපිත් හිටියේ හොඳ නින්දක පාන්දර දෙකට විතර. එතුමත් වාහනේ ගමන් කරන්නේ හොඳ තද නින්දක. එතුමාගේ ප්‍රාණය නිරුද්ධ වීමත් අපට ආරංචි වෙන්නේ අපි උදේ පාන්දර හැරුණාට පස්සේ. මෙන්න මේ අපේ මිත්‍රයාගේ නික්ම යාමත් එක්ක අපි හැමෝම දන්නවා කෙසේ හෝ බලය ලබා ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා මේ රටේ. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රේමදාසට මාස 6යි කියලා බැනර් තාප්ප බිත්ති පුරා ලියලා තියෙනවා අපි දැක්කා. මේ ප්‍රේමදාසට මාස 6යි කියපු කණ්ඩායම කෙසේ හෝ බලය ලබා ගන්න තුඩු කැල්ලෙන් රටම වහලා මුළු රටම භීෂණ යුගයකට අරන් ගියා. සමහර වෙලාවට අකුරු කරන්න ගෙදර ලාම්පුව පත්තු කරපු පුංචි දරුවෙක් හිටපු නිසා ඒ තාත්තට මරණ දඬනේ නියම වුණා. මරණ දඬනේ නියම කළා නිකන් හිටියේ නෑ. මරණය අරගෙන යන විදියත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ කීර්ති විජේබාහු කියලා පුද්ගලෙක් අස්සනකින් ලිපියකින් නිකුත් කළා අනවිධානය දුන්නා. පාංශකූලයේ දෙන්න තහනම් කතා පවත්වන්න තහනම් මිනි අරගෙන යන්න ඕනේ ධන හිසෙන් පල්ලෙහාට. මෙහෙම මිලේච්ඡත්වයකට ගියපු දේශපාලන ව්‍යාපාරයක් තිබුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් කටයුතු කරපු අපේ වීරෝදාර හමුදාවත් දේශපාලන නායකයොත් ඒ උවදුරෙන් අපේ රට මුදාගත්තා. ඒකේ අවසානය වුණේ 60,000ක් තරුණයෝ ටයර් සෑවල් උඩ තමන්ගේ ජීවිතය මේ ලෝකෙන් අහිමි කරගත්තා. අදත් හඬා වැටෙන අම්මල තාත්තලා හිටියා. අන්න ඒ අම්මල තාත්තලත් එක්ක තමයි මහින්ද රාජපක්ෂ දේශපාලනේ පටන් ගන්නේ. පැවති රජයට විරුද්ධව කොළඹින්දලා පාගමනක් ගිහිල්ලා. එහෙම
ජීවිත විනාශ වෙච්ච තරුණයන්ට අභය දාණය දෙන්න එතුමට බැරි වුණත් ඒ මරණයට සාධාරණ ඉල්ලපු මහින්ද රාජපක්ෂ පස්සේ 30 අවුරුදු යුද්ධයක් එක්ක මේ රටේ මිනිස් බෝම්බ එක කෑලි කෑලි වලට කැඩුණු මහ ජනතාවට මුළු රටේ ජනතාවටම අභය දාණය දෙනවා. එහෙ වුණ නායකයාට නාකි මයිනා කියපු කණ්ඩායමක් හිටියා මේ රටේ ඒකට කිව්වේ අරගලය කියලා. ඔබට මතක ඇති සමහර වෙලාවට අපි ඔය අරගලයේ කියන විගඩම ක්‍රියාත්මක වෙන වෙලාවෙම මේක පිටිපස්සේ තියෙන බරපතල කුමන්ත්‍රණය අපි විශේෂයෙන්ම ITN නාලිකාවේ තුලා වැඩසටහනට ඇවිල්ලා රූපරාමු සමග දත්ත සමග අපි ඉදිරිපත් කරා. අද ඒක යථාර්ථයක් වෙලා තියෙනවා. එදා අපේ සංස්කෘතියට පහර දීපු මේ කණ්ඩායම අපේ සભ્યත්වයට පහර දීපු මේ කණ්ඩායම අපේ ගුණධර්ම වලට පහර දීපු කණ්ඩායම ඊයේත් රෙදි නැතුව එළියට ඇවිල්ලා තමන්ගේ නිරුවත පෙන්නුවා. බල්ලෙක් බලලෙක් මරුණත් මිනිස්සෙක් නෙමෙයි තිරිසනෙක් මරුණත් අපි දුකටපත් වෙනවා. කුරුළු පැටියෙක් වැටලා හිටියොත් ඒ කුරුල්ල අරගෙන ඇවිල්ලා අත්ල උඩ තියලා වතුර ටිකක් ඉහලා අන්නේ අහිංසක කුරුල්ලට ජීවිතේ ගැට ගහ ගන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ද කියලා උත්සාහ කරනවා. අපේ පුංචි දරුවොත් හැදුනේ එහෙමයි අපිත් හැදුනේ එහෙමයි. නමුත් මේ කෙසේ හෝ බලය ලබා ගන්න පැසිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජේ කුමාරතුංගගේ සිට අහිංසක පාක්ෂිකයා දක්වා කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේගේ සිට ගමේ පන්සලේ හාමුදුරුවෝ දක්වා ස්ටැන්ලි විජේසුන්දර මහාචාර්යවරයාගේ සිට ගමේ ග්‍රාම සේවකවරයා දක්වා ඝාතනය කරමින් තමන්ගේ දේශපාලන අරමුණ ඉෂ්ට කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණයන්ගේ මොළය හොදන්න කටයුතු කරනවා. අපි දැක්කා ඊයේ පෙරේදා බෝධිසත්වයේ කියලා හාදෙක් කැලණියට වඩිනවා ලීමෝසින් කාර් එකකින්. මේ බෝධිසතා වඩින වෙලාවේදී චීවරධාරී ස්ත්‍රියක් ඒ බෝධිසතාට වන්දනාමාන කරනවා. අපි දැක්කා හරියටම වලිප්පුව අපස්මාරේ එහෙම නැත්නම් ෆිට් එක හැදිලා වගේ වයසක ඇන්ටි කෙනෙක් හතර ගාති දාලා මේ බෝධිසතාට වන්දනාමාන කරනවා. ඊට සතියකට දෙකකට කලින් තවත් පුද්ගලෙක් දේශනා තියලා ජනතාවගේ මොළය හොදනවා නිර්වාණයට යන්න නම් අපේ මරණය අපි නොදන්න වෙලාවක නෙමේ අප විසින්ම උදා කරගත යුතුයි කියලා. එහෙම කියපු පුද්ගලයාම වසබීලා තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. ඒ අයගේ මිනියවල්ලපු දවසේම තමන්ගේ මුළු දරුපවුලම ඒ වස කුප්පියම කාලා ජීවිතේ නැති කරගන්නවා. අනුගාමිකය හොයාගෙන යන්තම් පොලිසිය ලුහුබඳින්න පටන් ගන්නවා. ඒ වන විටත් ඒ අමුතු තාලේ ධර්මයක් දේශනා කරපු ඒ බෝධිසතාගේ අනුගාමික කපල් එකක් ජීවිතේ හානි කරගෙන ඉවරයි. මෙන්න මේ වගේ පුද්ගලෙක් හිටියා ඉස්සර ජපානයේ. ඒ හාදයක් කිව්වේ එයා බුදු වෙලයි කියලා. එයාගේ නම තමයි සෝකෝ අසහාරා. මට මතක විදියට එකපාරක් ලංකාවටත් ආවා. මේ සෝකෝ අසහාරා කියන මානසික රෝගියා තමන්ගේ අනුගාමිකයන්ට කිව්වේ 2000 හෝ 2001දී මේ ලෝකය විනාශ වෙනවායි කියලා. එහෙම විනාශ නොවනකොට ආටිෆිෂල් ලෝක විනාශයක් හදන්න අනේ අර අනුගාමිකයෝ ගිහිල්ලා ජපානයේ තියෙන උමම් දුම්රියවල විෂ දුම් බෝම්බ පුපුරවලා මිනිස්සු මරලා ලෝක විනාශයක් ඇති කරන්න පටන් ගත්තා. අපිට මතක් වෙනවා සනාතන ධර්මයක් මුස්ලිම් ධර්මය මුස්ලිම් ආගම මේක විකෘති කරපු සහරාන් කියලා පුද්ගලයෙකුත් කන්‍යාවියෝයි දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා මොලේ හේදුවම උගත් බුද්ධිමත් ධනවත් පවුල්වල තරුණයෝ බෝම්බ පුපුරගෙන මැරුණේ මේ රටටත් ඒ ප්‍රජාවටත් විශාල හානියක් කළා. මේක මෙහෙම වෙන්නේ මොලේ හේදුවම. මොලේ හේදුවම තමන්ගේ නායකයා තමන්ගේ දේශකයා කියන කාරණාව ඇත්තයි කියලා පිළි අරගෙන ඕනේ නම් ඒ අය කැමති තමන්ගේ ජීවිතේ වුණත් පරිත්‍යාග කරන්න. ජීවිතයට උදා කරන්න බැරි ඊළමක් ගැන කියලා තමන්ගේ අනුගාමිකයෝ මිනිස් බෝම්බ බවට පරිවර්තනය කරන්නේ සිංහල ජනතාව පමණක් ඝාතනය කරන්න නෙමෙයි තමන්ගේ සතුරෙක් කියලා මොලේ හොදන පාඩම කියලා දුන්නාට පස්සේ එක්තරා තරුණියක් ගිහිල්ලා ඉන්දියාවේ අගමැතිවරයාත් කෑලි කෑලි වලට කැඩෙන මිනිස් බෝම්බයක් බවට පරිවර්තනය කරනවා. ඉතින් මෙහෙම මොළ හොදපු කණ්ඩායමක් ඉන්නවා 100%. මේ 100%  මූණු පොතට ආවොතින් YouTube එකට ගියොතින් විවිධ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනවා අනිවාර්යයෙන්ම අනාගතයේදී රාජ්‍යත්වය ලබාගන්නේ තමන්ගේ 100%  සාමාජිකයෝ සිටින
ජනබල වේගය, ජාතික ජනබල වේගය, එහෙම නැත්නම් මාලිමාව කියලා. මෙන්න මේ මාලිමාවට ජය, මාලිමාවට ජය, අපට නිවන්සුව, උන්ට ජය, අනුරයියට ජය, මාලිමාවට ජය කියමින් නිතරම මූණු පොතේ එහෙම නැත්නම් අන්තර්ජාලයේ සැරිසරන කණ්ඩායමක් ඉන්නවා. අර අලුකුත්තේරු බෝධිසතාගේ කණ්ඩායමත්, සෝකෝ අසහරාගේ කණ්ඩායමත්, අපිට මෑත ඉතිහාසයේ අත්දකපු සහරාන්ගේ කණ්ඩායමත්, මිනිස් බෝම්බ බවට තමන්ගේ ජනතාව පරිවර්තනය කරපු ප්‍රභාකරන්ගේ කණ්ඩායමත්, මේ 103 කණ්ඩායමත් සියලු දෙනාම මොලේ හොදගත්ත කණ්ඩායම. මොලේ හොදගත්තම යථාර්ථය පේන්නේ නැහැ. ඇත්ත පේන්නේ නැහැ. තමන්ගේ න්‍යාය, තමන්ගේ දර්ශනය සහ තමන්ගේ නායකයන්ගේ පන්ති පහට හරි එහෙම නැත්නම් දැන් පන්ති 7-8ක් තියෙනවා වගේ පේන්නේ. ඒ පන්ති වලට ගිහිල්ලා මොලේ හොදගෙන තියෙන්නේ. ඒ මොලේ හොදගත්ත සහෝදරයන්ටත් මොලේ විකල් වෙලා අර අලුකුත්තේරු බෝධිසතාට වගේ මානසික ප්‍රතිකාර දෙන්න තත්ත්වයට පත් වෙලා නැත්නම් මම මේ සංඛ්‍යාත්මකව කියන කාරණාව අවබෝධ කරගත්තොත් මේ කපේදී මේ සම්මජ්ජාතියේදී කෙසේ වෙතත් අනාගතයේදී හෙට අනිද්දා ලබන නොවැම්බර් 19 වෙනිදාට මාසයකට හරින් හරියටම මාසයකට කලින් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා පත් කරගන්න ඡන්දය තියන්න වෙනවා විවස්ථානුකූලව. අන්න ඒ ඡන්දෙන් තමයි 103 අපේක්ෂකයා එහෙම නැත්නම් නූතන යුගයේ වීරයා මේ රට ගොඩ දාන්න එන දියසේන කුමාරයා අනුරයියාගේ ජයග්‍රහණය ගැන මේ කට්ටිය පාරම්බායි. පහුගිය මහා මැතිවරණයේ පැවැත්වෙන්නේ 2020 අවුරුද්දේ. මේ 20 අවුරුද්දේදී පැවැත්වෙන මහා මැතිවරණයේදී ඔය මාලිමාව ගන්නේ හරියටම මේ රටේ ඡන්දදායකයන්ගේ ඡන්දවලින් කියනවා නම් ඡන්ද ගණන කියනවා නම් 445,598යි. ඒ 2020නේ, මේ 2024නේ. අපි මෙහෙම හිතමුකෝ. හොඳයි, දඟලන දඟලිල්ලට අරෙහෙන් මෙහෙන් එන සල්ලි ගෙනල්ලා අන්තර්ජාලයේ සැරිසරන සැරිසරිල්ලට තැන් තැන්වල රැස්වීම් තියලා ගිය වතාවේ පොහොට්ටුවට දීපු ඡන්දෙ දීපු අය බය කරලා අපේ රැස්වීමට ආවේ නැත්තම් මල්ලි අපිට වග කියන්න බෑ උඹලගේ ගෙදර ගිනි ගනීද කියලා දන්නේ නැහැ කියලා පොඩි තර්ජනයක් දාලා රැස්වීම් වලට අරගෙන ඇවිල්ලා බස් දාලා සෙනඟ පෙන්නලා යම් මේ දැඟලිල්ලට ඡන්දය අර 445,590ට ඩබල් වුණොත් 890යි. ට්‍රිබල් වුණොත් 110ට වැඩිය පොඩ්ඩක් වැඩි. ඔක 4 ගුණයක් වුණොත් 4 වරක් 4 16යි. අතන 50යි කියලා බැලුවොත් තව 2යි 18යි. 5 ගුණයකින් වැඩි වුණොත් 22,25,000යි. හැබැයි ඔබලා දන්නවද අපේ රටේ අවුරුදු 18 වැඩි 18 පිරිච්ච ඕනම කෙනෙක්ට පුළුවන් තමන්ගේ ඡන්ද පොතට නම දාගන්න. මෙන්න මෙහෙම ලංකාවේ 18 පැන්න ගෑනු පිරිමි වැඩි හිටියෝ සියලු දෙනාම ගිහිල්ලා ඡන්ද පොතේ නම දාගෙන තියෙනවා මේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා. ඒ ගාන හරියටම කියනවා නම් 164ක්. මේ 164න් 14ක් අයින් කරමු. අපි නිකමට හිතමු 150ක් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දය සලකුණු කරා කියලා. ජනාධිපති මැතිවරණ පනත 90 අනිවාර්යයෙන්ම ජනාධිපති වෙන පුද්ගලයාට සිද්ධ වෙනවා 100%කට වඩා එක ඡන්දයක් වැඩිපුර ගන්න. අපි උපකල්පනය කරොත් 150ක් ඡන්ද වැටෙයි කියලා මේ ජනාධිපතිවරණයේදී දිරණ අපේක්ෂකයාට සිද්ධ වෙනවා ඒකෙන් 150ක් හරියටක් 175ක් ගන්න සහ වැඩිපුර එකක් ගන්න. එතකොට තමයි ජනාධිපතිවරයා වෙන්න පුළුවන්. තාමත් ලක්ෂ අතේ තියෙන්නේ 445,598යි. එකතු කරගන්න වෙනවා තව 170කට වඩා. මොලේ හොදගත්ත සහරාන්ගේ මිනිස් බෝම්බයකට ඇරෙන්න, ප්‍රභාකරන්ගේ මිනිස් බෝම්බයකට ඇරෙන්න අර බෝධිසතා ඉස්සරහා මොලේ හොදගෙන වලිප්පුව එහෙම නැත්නම් අපස්මාරය ෆිට් එක හැදිච්ච අර ඇන්ටි වගේ පුද්ගලයෙක්ට ඇරෙන්න වෙන කිසිම මොලයක් තියෙන පුරවැසියෙක්ට, මොලයක් තියෙන තරුණයෙක්ට, තරුණියෙක්ට, අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට පුළුවන් කමක් නැහැ හිතන්න මේ 103 බලවේගයට කිසි දවසක අලුතෙන් ඡන්ද 175ක් එකතු කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ කණ්ඩායමට තියෙන විශාල වෛරයක් මං ආපහු මතක් කරන්නම්. අපි ඉස්කෝලේ යන කාලේ දැක්ක 1980-89 යුගය.
විරුද්ධ දේශපාලන මතයක් දරමින් ඒ දේශපාලන පක්ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ වරදට එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා තිබුණු මහජන පක්ෂයට කොමියුනිස් පක්ෂය එකතු වෙලා හදපු එක්සත් සමාජවාදී පෙරමුණට දේශපාලන සහයෝගය දීපු පාපයට උරුම වුණේ මරණය. මිනිහෙක් හෝ කාන්තාවක් ඝාතනය කරලා ඒ අය ගෙනල්ලා ලයිට් කණුවක ගැට ගහලා බඩ බොකුවල් ඇදලා ටෙලිෆෝන් කම්බි වයර් වගේ ඇදගෙන ගිහිල්ලා ටෙලිෆෝන් කම්බි වල ගැට ගහලා තමයි Tamanට විරුද්ධ දේශපාලන මතයක් දරපු ඒ කණ්ඩායම නිර්වත් කරලා පහර දීලා එදා ඒ මොලසෝදගත්ත කණ්ඩායම කටයුතු කරේ පැසිස්ට්වාදී දේශපාලන බලවේගය. ඉතින් එහෙමනම් අද සනත් නිශාන්ත කියන අපේ මිත්‍රයා මැරුණම එතුමාගේ නිසල දේහය ප්‍රාණය නිරුද්ධ වෙන්නේ අපි දන්න විදියට කටුනායක හයිවේ එකේ එහෙම නැත්නම් අධිවේගී මාර්ගයේ ඒ හදිසි අනතුර සිද්ධ වෙන මොහොතෙමයි මියගිය සිරුර තමයි රාගම රෝහලට අරගෙන යන්න සිද්ධ වෙන්නේ එතුමා දේශපාලන වශයෙන් තමන්ගේ පිළ වෙනුවෙන් පෙනී සිටපු නිසා දේශපාලන වශයෙන් තමන්ගේ පිළේ හිටපු ජනතාව ආරක්ෂා කරපු නිසා 100%ට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් දරපු නිසා මැයි 9 වෙනිදා එතුමාගේ සබ්බ සකල මනාවම ගිනි තබා විනාශ කරනවා එදා ආව හනුමන්තගේ හමුදාව. හෙට අද එතුමාගේ දේහය අරගෙන යනවා එතුමා දේශපාලනය කරපු දේශපාලනයේ පටන් ගත්ත ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට එතුමාගේ කොළඹ පුත්තලම් මාර්ගයේ ආරච්චි කට්ටුව ගම පහු කරගෙන යනකොට කොළඹ ඉඳලා යනකොට වම් පැත්තේ තියෙන ගෙදර අද අලු ගොඩක් ඒ ගෙදර නැහැ. හට් එකක් ගහලා තමයි එතුමාගේ මృతදේහය එතන තියන්නේ. හැබැයි ගේ ගිනි තිබ්බට තර්ජනය කරාට ගර්ජනය කරාට Facebook එකේ අවමන් අපහාස කරාට එතුමා තමන්ගේ ස්වකීය ජනයා සමග ජීවත් වෙන දේශපාලනය තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් කටයුතු කිරීමේ ධෛර්යවන්තභාවය අතහරින්නේ නැහැ. අපිට ආරංචි වෙන විදියට මේ රටම දන්න විදියට එතුමා තමන්ගේ පාක්ෂිකයන්ගේ මරණ ගෙවල් මරණ මගුල් ගෙවල් ටික ඉවර කළා මහරෑ එනකොට තමයි ජීවිතක්ෂයටපත් වෙන්නේ. මේ මරණයත් එක්ක මොළ හොදගත්ත එදා අහිංසක මිනිස්සු මරලා ගහක ගැට ගහලා ද්‍රෝහියාට මරණය කියලා පාංශ කූලය දී මහිමි කරපු මේ ද්‍රෝහි දේශපාලන ව්‍යාපාරය අද ඔවුන්ගේ තෝතැන්න වෙච්ච Facebook එක මූණු පොත එහෙම නැත්තම් YouTube නාලිකා හරහා මොකද්ද කියන්නේ මැරුණු මිනිහට ගරු කරන්න අපට කියලා දෙන්නේ දුටු ගැමුණු රජතුමා ද්වන්ද සටනකට මුණ දීලා මැරුණු එළාරගේ සොහොන්කොත ඉදිරියෙන් යනකොට නිශ්ශබ්ද වෙන්න හිසේ පළඳනාව ගලවලා ගරු කරන්න උදව් අපට උගන්වන්නේ රට එකසේ සත් කරපු රුවන්වැලි මහසෑය අපට දායාද කරපු දුටු ගැමුණු රජතුමා ඒ ඉතිහාසය පැත්තකට දාපු මේ ලන්සි පැපොල් අලුත් දේශපාලන න්‍යාය අම්මා තාත්තා අඳුරන්නේ නැති සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරපු මේ කණ්ඩායම අර දරුවෝ හතර දෙනෙක්ගේ විලාපය අහිංසක වැන්දපුවක් වෙච්ච ඒ දරුවන්ගේ අම්මා එහෙම නැත්නම් සනත් නිශාන්තගේ ආදරණීය භාර්යාගේ භාර්යාවගේ වැළපිල්ල හඬා වැටීම අපි දැක්ක සියලුම රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්තිවල එවැනි අකල් මරණයකට මුණ දීපු දරුපවුලක් මුණ දෙන්නා වූ කනගාටු තත්ත්වයක් එක්ක අහට තෙතක් එන්නේ නැති පපුවට දුකක් දැනෙන්නේ නැති මිනිස්සු ඉන්නවා නම් උන් මොළ හොදගත්තේ උන් මිසක් වෙන කවුද උන් කොටන්න පටන් ගත්තා සනත් නිශාන්තට ඊළඟ ලයිස්තුවේ කවුද කිරිබත් උයන්න රතිඤ්ඤා පත්තු කරන්න සනත් නිශාන්තට පහර දෙන්න සනත් නිශාන්ත මගේ මිත්‍රයා ඔබට ලැබුණු හොඳම උපහාරය තමයි මේ 103 මොළ හොදගත්ත සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් මේ රටේ සංස්කෘතියට සભ્યත්වයට අපේ ආගමට අපේ ගුණධර්ම වලට පහර දෙන මේ කණ්ඩායම ඔබට විරුද්ධව අරන් ගිය ඒ හුදු මඩ එහෙම නැත්නම් අපහාසාත්මක ප්‍රකාශය අද ඔවුන් මේ රටේ බුද්ධියක් තියෙන උගත් බුද්ධිමත් ජනතාව ඉස්සරහා නිරුවත් වෙලා ඉවරයි අපි ආරාධනා කරනවා මේ පැසිස්ට්වාදය මේ රටේ අපේ සංස්කෘතිය විනාශ කරන මේ සිස්ටම් චේන්ජ් හමුදාවට විරුද්ධව නිරායුධ අපි
එකතු වෙමු. නිරායුධ අපි එකතු වෙමු. අපි අහිංසා වාදය අපේ ධර්මය. ආයුධ සන්නද්ධව එහෙමත් නැත්නම් බලහත්කාරය පැසිස්ට් වාදය ත්‍රස්තවාදය හරහා අපව නිහඬ කරන්නට හදන මේ බලවේගය පරාජය කිරීම තමයි සනත් නිශාන්ත ඔබේ ප්‍රාණය නිරුද්ධ මුත්‍ර දේහය ඉදිරිපිට දෑත් ශක්තිමත් එක්කොට ප්‍රතිඥා දීලා අපි කරන්නේ අපි ප්‍රාර්ථනා කළ යුත්තේ මේ ජන දේශපාලනය හමාර කිරීම මිස වෙන කිසිවක් නොවේ 2500 වසරක් තිස්සේ අපි රැකගත් අපේ උරුමය රැකදීම ආදරණීය අම්මේ තාත්තේ ඔබ වගේම දයාබර තරුණ සහෝදරවරුන්ගේ තිල්ලා සිටින්නේ මේ රට බේරගන්න ඉදිරියට එන්න ඒ අපේ මාතෘභූමිය වෙනුවෙන් මේ යුගයේ කරන්න පුළුවන් කාර්යභාරයයි. අපි නැවත හමු වෙමු. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක්. අපි නැවතත් හමු වෙමු මැදපිටුව කාලීන දේශපාලන වැඩසටහනේ.